නැඹමු දේවාදරයේ තුර දවස අපි සිටින්නේ උත්තාන සමයේ 6 වෙනි සතියේ අද මැයි මාසයේ 23 වෙනි සඳුදා දවසයි ප්‍රවන්තේනේ එන ඉරිදා අපි ස්වර්ගාරෝහණ මංගල්‍යය පවත්වනවා මේ සතියේ පුරාවටම අපි ඇහෙන්නේ උන්වහන්සේ පෙන්눔 කරලා දෙනවා මම පියාණන් වහන්සේ ගාවට යන්නයි යන්නේ පියාණන් වහන්සේ ගාවට ගියාට පස්සේ උඹලාව හිස් කරලා මම යන්නේ නැහැ අතරමං කරලා යන්නේ නැහැ නමුත් මම යන්නේ පියාණන් වහන්සේ ගාවට උන්වහන්සේ ඊට පස්සේ සහනදායකයාණන් වහන්සේ කෙනෙක්ව එවනවා ඊට පස්සේ ශුද්ධාත්ම මංගල්‍යයෙන් අපි සිහිපත් කරන්නේ එයයි අද උන්වහන්සේගේ වචනය තුල ඒක නිසා කියනවා ඒ සහනදායකයාණන් වහන්සේ ගැන මම යනවා උඹලාව කවදාවත් තනි කරලා නෙමෙයි යන්නේ ආපහු ගියාට දෙවියන් වහන්සේ මාව නුඹලාට ලං කරලා දෙනවා ප්‍රේමන්තේනි ඔබ මම කොච්චර ප්‍රීතිමත් ජනතාවක්ද නේ කතෝලිකයෙක් වීම දෙවියන් වහන්සේගේ අනුගාමිකයෙක් වීම ප්‍රේමන්තේනි කවදාවත් සුළු කොටතක් අඬපා අපි කොච්චර වාසනාවන්ත ජනතාවක්ද මොකද ඔබගේ මගේ ජීවිතේ හැම වෙලාවෙම උන්වහන්සේ ඉන්නවා උන්වහන්සේ කවදාවත් ඔබව මාව තනි කරලා යන්නේ නැහැ උන්වහන්සේ හැම මොහොතකම ඔබ මම ගාව ජීවමානව ඉන්නවා ඒකම ඇති ප්‍රේමන්තේනි මොකද අපේ ජීවිතේ තනි වුණාම අපි හිතනවානේ මම විතරයි කාත් කවුරුත් නැහැ ළඟ හිටිය අය ඇයි හොඳයි දක්වපු අය මේ කට්ටි ඔක්කොම සමහරක් වෙලාවට මගේ ජීවිතේ තනි කරලා ගියාම මම හිතනවා කාත් කවුරුවත් නැහැ එහෙම හිතෙන අපිට උන්වහන්සේ අද බලාපොරොත්තුවක් දෙනවා බය වෙන්න එපා කාත් කවුරුවත් නැති වුණාට මම නුඹ ගාව ඉන්නවා තනි කරන්නේ නැහැ ඒකයි උන්වහන්සේ සහනදායකයාණන් වහන්සේ කෙනෙක් ගැන අද උන්වහන්සේගේ වචනේ තුල කතා කරන්නේ ප්‍රේමන්තේනි ඒක නිසා මේ දවස අපි උන්වහන්සේට බාර කරමු මේ සතියේ අපට ඇහෙන උන්වහන්සේගේ වචනේ තුල පෙන්눔 කරලා දෙනවා ජේසුත් දෙවියන් වහන්සේත් අතර තිබිච්ච කිට්ටු සම්බන්ධතාවය මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා මේ සතියේ දිව්‍ය පූජාවල් වලට සහභාගී වෙන ඔබට අහන්නට ලැබෙයි ඒ කිට්ටු සම්බන්ධතාවය කවදාවත් කාටවත් විඳින්නට බැරි සම්බන්ධතාවයක් අද උන්වහන්සේගේ වචනය තුල කියනවා ඒ සම්බන්ධතාවය තුල ඔබ රැඳෙන්න පවතින්න ඒ සම්බන්ධතාවයේ ඉදිරියටම පවත්වාගෙන යන්න උන්වහන්සේගේ වචනය අපිට කියනවා ඒක නිසා ප්‍රේමන්තේනි මේ දවස අපි ඒක නිසා උන්වහන්සේගේ සුරතට බාර කරමු අපි කරන කින දේ යන්නේ නැතන මේ හැම දෙයක්ම උන්වහන්සේට බාර කරලා අර්බුදකාරී තත්වයක ඉන්න අපි උන්වහන්සේට කියමු ස්වාමිනි කුමන හෝ ආකාරයක ජීවිතේ සහනයක් අපේ ජීවිතවලට අද එකතු කරන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන මේ දවස අපි ආරම්භ කරමු උන්වහන්සේ තුල දේව ආශිර්වාදයෙන් පිරෙමින්. ජේසුස් පිටයි.